මේ දවස් ටිකේම එක දිගට වැස්ස. ඉතින් මට හිතුණා හවස තේ වෙලාවට කන්නත් එක්ක පැණි රස කෑමක් හැදුවොත් හොඳයි කියලා. වැඩි වෙලා ගන්නේ නැතුව ඕනම කෙනෙක්ට අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් ලේසියෙන්ම හදන්න පුළුවන් අලුව රෙසිපි එකක් තමයි අද හොට් මෙනුස් චැනල් එකෙන් අරගෙන ආවේ. කටේ දියවෙන රසම රස අලුවා. මුලින්ම සීනි ටික අපි පැණි කරගමු. සීනි ග්‍රෑම් 400කට වතුර මිලිලීටර් 200ක් එකතු කරලා පැණියක අපි හදාගමු. පැණි රස වැඩිපුර කැමති කෙනෙක්ට සීනි ග්‍රෑම් 500ක් එකතු කරගන්න පුළුවන්. සුදු සීනි ගත්තොත් අලුව ටිකට හොඳ සුදු පාටක් එනවා. හැබැයි මට ගෙදර තිබුණේ දුඹුරු සීනි හින්දා මං ගත්තේ දුඹුරු සීනි. අඩු ගින්දරේ මේ විදිහට පැණි කරගන්න. කරවෙන්න දෙන්න එපා, තිත්ත රසක් එයි. උෂ්ණත්වය අඩුවෙන්ම තියාගන්න. මේ විදිහට නූල ඇදෙන ගානට ආවහම පදම හරි. දැන් මේ සීනි ටික හොඳටම නිවෙන්න තියන්න. සීනි ටික නිවෙන අතරේ අපි හාල් පිටි ටික බැදගමු. හාල් පිටි ග්‍රෑම් 600ක් මං ගත්තා. අලුව ටිකට ග්‍රෑම් 500යි, ට්‍රේ එකේ ගාන්න ග්‍රෑම් 100යි. හාල් බැදෙනකොට හොඳ සුවඳක් එනවා. එතකොට ලිප ඕෆ් කරලා මේ පිටි ටිකත් අපි නිවෙන්න දෙමු. මේ පිටි මිශ්‍රණය බදිනකොටත් හොඳ කල්පනාවෙන් බදින්න ඕනේ. මොකද පිටි ටික කර කරගන්න එපා. මේ විදිහට හොඳට කවලම් කර කර බැදගන්න. මේ තියන්නේ අපි බැදගත්ත හාල් පිටි ටික. මේකට ලුණු තේ හැඳි භාගයකුත් අපි එකතු කරමු. දැන් අලුව ටික තුනී කරන ට්‍රේ එක අපි ලෑස්ති කරගමු. කලින් බැදගත්ත පිටිවලින් ග්‍රෑම් 100ෙන් ටිකක් අරගෙන ට්‍රේ එකේ යටට අතුර ගන්න. මොකද ඉතුරු ටික අපිට ඕන වෙනවා අලුවවල උඩ තවර ගන්න. අපේ අලුවයක තවත් සුවඳ කරගන්න, තවත් රසවත් කරගන්න කරදමුංගු ඇට 4-5ක්, මහදුරු තේ හැඳි භාගයක් කබලේ බැදලා කුඩු කරගෙන එකතු කරගන්න. දැන් සීනි පැණි එකයි බැදගත්ත හාල් පිටි ටිකයි නිවිලා නිසා අපි මිශ්‍රණය හදාගමු. අනිවාර්යෙන්ම බැදගත්ත පිටි ටික දෙපාරක් විතර හලලා එකතු කරන්න. නැත්නම් අලුවවල කැට කැට තියෙන්න පුළුවන්. දැන් අපි පැණි ටික ටික දාලා මේ විදිහට අතින් කවලම් කරගමු. මෙහෙම කැඩෙනවා නම් තාම පදම ඇවිල්ලා නැහැ. දැන් මේ මිශ්‍රණයටම බටර් මේස හැඳි දෙකකුත් එකතු කරන්න. මේ බලන්න, දැන් කැඩෙන්නේ නැහැ නේද? එහෙමනම් පදම හරි. අපි දැන් ට්‍රේ එකේ මේ මිශ්‍රණය තුනී කරගමු. ඊට පස්සේ උඩටත් පිටි ටිකක් තවරගෙන කැමති හැඩයකට කෑලි කපා ගන්න. ටික කපලා මේ විදිහට පැයක් විතර තියන්න. එතකොට මේ අලුව ටික හොඳට හයිය වෙනවා. මේ තියන්නේ පැයකට විතර පස්සේ. ඔන්න අපේ අලුව ටික හරි. කටේ දියවෙන රසම රස අලුවා හරිම පහසුවෙන් ඉක්මනින්ම ඕනම කෙනෙක්ට ලේසියෙන්ම හදන්න පුළුවන් අලුව රෙසිපි එකක් තමයි අද හොට් මෙනුස් චැනල් එකෙන් ඔයාට අරගෙන ආවේ. ඉතින් අමතක කරන්නේ නැතුව අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම මේ වීඩියෝස් ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්න, ඒ වගේම ඔයාගේ වටිනා කමෙන්ට් එකත් අපේ වීඩියෝ එක යටින් සඳහන් කරන්නත් අමතක කරන්න එපා. හැමෝටම සුබ දවසක්.